සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංගීතහයක බැසිල් රාජපක්ෂ එහි මහලේකම් සාගර කාර්යවසම් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අමාත්‍ය ජීවන් තොණ්ඩමන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම් අතාඋල්ලා ඇතුළු පිරිසක් එක්ව සිටි බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙම සාකච්ඡාව පැය කිහිපයක් පවත්වා තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා රට සංවර්ධනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළට සිය පක්ෂයේ සහය ලබා දෙන බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ. වත්මන් දේශපාලනික තත්ත්වයන් සහ ඉදිරි මැතිවරණ කටයුතු ඇතුළු රටේ සංවර්ධන කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්. සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන්ද ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහය ලබා දෙන බවයි. SLPP had spoken about the issue that you can check with Honorable Basil Rajapaksha is coming in the back. Success for us, the rest you have to ask SLPP in the back. I'm CWC. මේ අතර ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහයීම සඳහා පත් කරන ලද විශේෂ කමිටුවේ පළමු සාකච්ඡාව ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එහිදී අපොස උසස් පෙළ විභාගයේ පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කිරීමටත් රාජ්‍ය පෞද්ගලික පාසල් පද්ධතියේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමට යාන්ත්‍රණයක් අවශ්‍ය බවටත් අවධාරණය කෙරුණා. 2048 දියුණු රටක් පිළිබඳ අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් මෙන්ම පුහුණු ශ්‍රම බලකායක් රටට අවශ්‍ය බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.